අයිබුවන් අදත් ඔයාව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න කිව්වත් වගේ අලුත් ටැංක් එක හදලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කරන්න ලෑස්ති ඉන්නේ මේ ටැංක් එකට මගේ ඉඳපු මාළු ටික දාන්න තමයි ලෑස්ති ඉන්නේ. ඉතින් මාළු කොහම ජයන්ට් ගුරාමි සෙට් එකක් ඉඳියා මං ගාව. ඉතින් මගේ දිගටම මාළු සම්බන්ධව වීඩියෝස් බලපෑ දන්නවා ඇති. මේ පැත්තේ තියෙනවා පිරානා ටැංක් එක. ඉතින් මේකේ තනිකර පිරානලා සෙට් එකක් ඉන්නේ. ඉතින් මෙතන තිබ්බේ අඩි 4 වගේ පොඩි පොන්ඩ් එකක් හදපු. ඉතින් ඒක ලොක් කරලා තවත් මාළු දාන්න පුළුවන් විදියට ලොකු ටැංකියක් දැන් හදලා තියෙනවා. ඉතින් අද ලෑස්තින්නේ මේ ටැංක් එකේ. ඉතින් මේ ටැංක් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ලෑස්තින්නේ මේ ටැංක් එකට මගේ ඉන්න මාළු ටික දාන්න. ඉතින් ඉස්සරහට මොන්ස්ටර් ෆිෂ්ලා තවත් කීප දෙනෙක්ම ගෙනල්ලා දාන්නම්. ඉතින් යාලාගේ වීඩියෝස් ඉස්සරහට අරන් එන්නම්. ඒ වගේම ඔයාලත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති මොන්ස්ටර් ෆිෂ් කවුද කියලා මේ වගේ පොන්ඩ් එකකට සාමාන්‍යයෙන් දාන්න හොඳ. ඉතින් මටත් අදහසක් ගන්න එක. ඉතින් අද වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ මේකට මගේ ඉන්න මාළු ටික දාන්න තමයි අද වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. අපි යම් වීඩියෝ එකට වැස්සකුත් වෙනවා. ඉක්මනටම වැඩේ කරමු. අපි යම් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන පිරානා ටැංක එක. ඉතින් අද මේකේ අප්ඩේට් එකක් ඔයාලට පෙන්වන්නේ නැහැ. මේකේ අප්ඩේට් එකක් වෙනම ගේන්න. ඉතින් මේකේ පිරානලා ගිනාපු දවසේ ඉඳන් මම දිගටම වීඩියෝස් දෙම පිරානා සම්බන්ධව. ඉතින් ඔන්න ඔයත් පිරානලා හදන්න ඉතින් ඉන්නවනම් පිරානලා හදන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් බලලා පිරානලා ඇති කරන්න පටන් ගන්න. ඒ වගේම පිරානා සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ හරි ඕනම වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම දන්න දෙයක් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දානවා. ඉතින් අද මේ ටැංක් එක ගැන තමයි බලන්න ලෑස්ති වෙන්නේ. මේ ටැංක් එක හදලා තියෙන්නේ අද තමයි. මේකෙත් නෙට් එක ගිනාවේ. ඉතින් වැඩි ඉවර කළා. වතුරත් සම්පූර්ණ පුරවලා නැහැ. වතුරත් යම් මට්ටමකට පුරවලා තියෙන්නේ මේ දවස්වල වහිනවත් හින්දා. ඉතින් මම හිතනවා ඒ ප්‍රමාණය ඇති වෙයි කියලා. මේ ඉන්න මාළු ටිකට ලොකු මාළු සෙට් එකකුත් නැහැ. අලුතින් මාළු ගේන්න ඕනේ. මේ දවස්වල යන්න උනේත් නැහැ මේ අක්වැමකට පැත්තේ. ඉතින් මං කිව් කලින් කිව්වා වගේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් කැමති මොන්ස්ටර් ෆිෂ්ව. ඉතින් මාත් හිතන් ඉන්නවා මේකට ගේන්න ඕන කට්ටිය. ඉතින් ඔයාලගේ අදහසුත් බලලා ඉක්මනට මාළු සෙට් එකක් අරන් එන්න අනිවාර්යෙන්ම. අවුරුද්දට කලින් කොහොම හරි මාළු සෙට් එකක් අරන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක තමයි ටැංක් එක. අපි ඉන්න මාළු ටික මේකට එහෙනම් දාගමු. ටැංක් දෙකටම නම් කිසිම ෆිල්ටර් එකක් හයි කරලා නැහැ. ඉතින් ඉස්සරහට ෆිල්ටර් එකකුත් හයි කරන්න ඕනේ. විශේෂයෙන් මේ පිරානා ටැංක් එක නම් අනිවාර්යෙන්ම හයි කරන්න ඕනේ. මොකද දැන් පිරානා ටැංක් එකේ පිරානලා ටිකක් ලොකු වෙන ලොකු වෙන පොඩ්ඩක් ටැංක් එක සවුත් වෙනවා. ඒ වගේම පිරානලත් පොඩ්ඩක් යාලට මැටැක් කරගන්න බලනවා. මේ වතුර සවුත් වුණාම ඉතින් මේක විඩියෙන් විඩියෙම ටස් කරන්න වෙලා තියෙනවා. පිරානලා ටිකක් පරිස්සම් කරගන්න ඕනේ හින්දා ඉතින් මේක ටිකක් හරදරයි. ඒ හින්දා අනිවාර්යෙන් මේකට ෆිල්ටර් එකක් දාන්න ඕනේ. වතුරවල ගුණාත්මකභාවය පවත්වාගෙන යන්න මේකටත් ඉක්මනටම ෆිල්ටර් එකක් හයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් ඉස්සරහට කොහොමද මේ දෙකටම ෆිල්ටර් එක එකපාර තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දෙකේම ෆිල්ටර් දානකොට මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්. අද වීඩියෝ එකෙන් අපි ඉක්මනටම මේකට දාගමු මාළු සෙට් එක. හරි ඉතින් ඔයාලා දකින්න ඇති මම මාළු ටික දැන් අල්ලගෙන තියෙන්නේ බේසමකට. ඉතින් ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. ඉන්න බලන්න පොඩ්ඩ උඩට අරගෙන කණීත් ගන්න. ඉතින් මේ ඉන්නේ මාළු සෙට් එක හැඩිය ළඟට ගන්න බයයි. ලොකු එක්කෙනා පණීද කියලා සැකයි. ඉතින් මුලින්ම මේකට මේ වතුර පොඩ්ඩක් යාලාට මේ වතුර වලට පුරුදු වෙන්න. ඒ වගේම මේ ට්‍රිප් මේ වතුර වල දැන් මෙයාලා තැන් දෙකකින් ඉන්නේ ගත්තේ. ඉතින් මේ වතුර වල මේ ගාන්ට
ටෙම්පරේට් එක හරියන්නේ එහෙම අපි මේක පොඩ්ඩක් පොඩ්ඩ පොඩ්ඩ මේකට මේ අර වතුර ටිකක් පුරව ගන්නවා ටිකෙන් ටික. ඉතින් වැඩි ඉක්මනට කරන්නත් ඕනේ වැස්සක් එන හින්දා. කොහොම වුණත් වතුර වල වැඩි මං බැලුවා වැඩි මේ වෙනසක් නැහැ. ඉතින් මෙයාලට ඒ වතුර කොහොමත් මේ නිදේ වතුරත් එක්ක මෙයාලට ඒව හුරු හින්දා ඉතින් මෙහෙම චුට්ට චුට්ට දාලා මේ වතුර වලටත් නුඹ කරමු අපි. ඊට පස්සේ හිමීට මෙයාලව ටැංක් එක නිදහස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හයියෙන් හුලන් ටික උත් වෙනවා රොඩුත් වැටෙනවා ටැංක් එකට. ඉතින් ඉක්මනට වැඩේ කරන්නත් ඕනේ. වැඩේ පටන් ගන්න උනේ හවස ටැංක් එකේ වැඩ ටික ඉවර කළේදී හවස. එක ගුරාමියෙක් නම් ඉතින් ගුරාමි වර්ග දෙකක් ඉන්න. ඉතින් ජයන්ට් ගුරාමි ටිකකුයි නෝමල් පොඩි නිල් ගුරාමි ටිකකුයි තව එකෙම දුඹුරු ගුරාමි ටිකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොනුත් මේකට දාන්න ඕනේ කියලා බැලුවා. මොකද එයාලා ඉන්දියෙත් එයාලා ඉන්දියෙත් කලින් මේ පිඳපු පොඩි ටැංක් එකේමයි මේ එයාලා පොඩි බාස්කට් එක තමයි මේ හදිස්සිය දාලා තිබ්බේ. මොකද අනිත් ටැංක් වල මාළු ඉන්න හින්දා ඒකට දාන්නත් බෑ. ඉතින් එයාලවත් මේකට తాවකාලිකව දානවා. ඉතින් එයාලවත් මේකට දාලා තියන්න තමයි හිතුවේ. එයාලව පස්සේ අයින් කරන්න ඕනේ වෙන ටැංක් එකකට ආයි දාන්න ඕනේ. මේ එහෙම නැත්නම් මගේ ඇත්තටම එයාලා හදන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් එහෙම මොකක් කාට හරි දෙන්නවත් නැහැ. මොකක් හරි බාන්න ඕන. එහා පැත්තේ ටැංක් එකට කොහොමද දාන්න බෑ. පිරාලා ඉන්න හින්දා අනිවාර්යෙන් දැම්මොත් එහෙම පැයක්වත් විනාඩි 5ක්වත් තියන්නේ නැහැ. අනිවාර්යෙන්ම එයාලව ඉවර කරලා දානවා. ඉතින් මේ ටැංක් එකට තමයි එයාලව දාන්න වෙන්නේ. අනින් ටැංක් වලත් මාළු ඉන්න හින්දා ඉතින් දැන් තියෙයි කියලා හිතනවා. මෙයාලා කොහොමත් වතුර වල ලොකු වෙනසක් තිබ්බේ නැහැ මේ හින්දා. ඉතින් අපි මෙයාලව මේ ටැංක් එකට නිදහස් කරගමු. මහරේ ඔයාලට පේන නැති කියලා හිතනවා බොහෝ දුරට. ඉතින් දැන් හොඳට පේන නැති කියලා හිතනවා. මොකට ටැංකියට බහින්න විදියක් නැහැ මේ වෙලාවේ. නැත්නම් මේක ටැංක් එකට බහැලා මෙයාලව නිදහස් කරනවා. කොමුණක් එහෙම බෑ මේ වෙලාවේ හැටියට ගන්න බෑ. ඉතින් අපි මෙයාලව නිදහස් කරගමු. ඉතින් මෙයා තමයි ඉන්න ලොකුම කෙනා. අපි මුලින්ම ගුරාමි ටික නිදහස් කරගමු. පොඩි ගුරාමි ටික යාලව නිදහස් කියලා මේ ටැංක් එක හදලා ටික දවසක් තිබ්බා. මේ වතුර ටික ටැංක් එක පල් වෙලා මේ මාළුන්ට හරියනකන් ඊට පස්සේ මෙයාලව පොඩ්ඩක් දාලා තියලා බැලුවා කොහොමද තත්ත්වය කියලා මාළු මේ උන්ට. ඉතින් මෙයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳියා. ඉතින් අනිත් අයත් ඉඳී කියලා හිතනවා. ඔයාලට පේනව ඇති කියලා හිතනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා පොඩි ගුරාමි. කොට දඟලන්නත් බෑ. බාස්කට් එකේ මොකක් හරි වුණොත් එහෙම යාලට තුවාල වෙන හින්දා අහුවෙන්නේ නෑනේ. මේකට තව ටැංක් ක්ලීන් කෙනෙක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ අල්බයිනෝ එක්කෙනෙක් සුදු එක්කෙනෙක් ඒ කියන්නේ. ඉතින් දැන්ට මෙයාව තමයි දාන්නේ. එයා ටිකක් ලොකුයි. මෙයාත් එක්කම තවත් මා ටැංක් ක්ලීන් කෙනෙක් ගෙනාවා. එයාත් ඉන්නවා ඇතුලේ වීදුරු ටැංකිය. ඉතින් එයා නම් මෙයාව දාගෙන ඉමු. යානන් ටිකක් පොඩි. ඐ තිං ඒ දෙන්නම එකම සයිසයෙන් තමා ගෙනාව. ඉතින් ටෑන්ක් එකේ විශාලත්වයත් එක්ක මාළු වර්ධනය වෙනවා කියන එකට අන්න එකට ගොඩක් හොඳම උදාහරණයක්. ඉතින් මම මේ වීඩියෝ එක ඒකත් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් මේ වීඩියෝ එක කරන්න පටන් ගත්ත වෙලේ එක පෙන්වන්න වෙන්නේ නැහැ. කොහොමත් මම මේකට ටෑන්ක් පින්ස්ලා කළුම දෙන්නේ තමා දානවා කියලා හිතානේදී. නමුත් ඒක අදහස වෙනස් වුණා. එක්කෙනෙක් බ්ලැක් එකෙන් දාලා අනිත් කෙනා ඇල්බයිනෝ එකෙන් දාන්න ඕනේ සුදු පාට එක්කෙනෙක්. ඒ හින්දා දැනට එක්කෙනෙක් දාලා තියෙනවා. ඉතින් අපි අනිත් ඒවාත් නිදහස් කරගමු. ඉතින් ජයන්ට් ගුරාමි එක්කෙනෙක් ඉන්නවා. එයාවත් අපි නිදහස් කරගමු. එයා නම් ටිකක් පොඩි. මේකේ ඉන්න අනිත් කෙනා මෙයා ටිකක් ලොකු එයාට වඩා. මෙයා තමයි ගින් ලොකුම එක්කෙනා. ඉතින් එයාවත් නිදහස් කරගමු. මෙයා තමයි ඉන්න ඔයාලට පේන නැති ලොකුම එක්කෙනා. ඉතින් තෙප්පිලියා කියන්නේත් මෙන්න මෙයාටම තමයි. ඒ වගේම ඉතින් ජාන් ගුරාමි මාමලියා.
මෙයාවත් තැන්ක් යූ කරලෝ. මෙන්න එයා එයාවත් අපි ඉක්මන තැන්ක් යූ කියන දා කරන්නේ. යාට නම් වතුර මදි වේද මන් දන්නේ. යාට නම් වතුර ටිකක් දාන්න වේ වගේ. පස්සේ මීට යාට වතුර ටිකක් පුරව ගන්නවා. හරි ඔන්න ඔක්කොම මාළු ටික නිදහස් කරගෙන ඉවරයි. ඉතින් මේක මෙහෙමම හැලුවේ නැත්නම් මේ වතුර වල ජරාව තියෙන හින්දා මේක තවත් එතකොට මාළු ටැංක එක සවුත් වෙන හින්දා තමයි මේක මෙහෙමම ටැංක එකට හැලුවේ නැත්නම් නැත්නම් මේ මල්ලල්ල දාන්න ඕනේ නැහැ. කෙලින්ම වතුර මේ ටැංක එකේ වතුරක් දාලා මේක වතුර වල මේ pH එක සමාන වුණාට පස්සේ කෙලින්ම දාන්න මේක හලන්න තිබ්බා. නමුත් ඔයාලට පැහැදිලිව පේන්නත් ඕන හින්දා ඒ වගේම මේ වතුර ටික ජරා වෙලා තියෙන හින්දා ඒක දාන්නත් බැරි හින්දා මේ ඒ හින්දා තමයි මේ වතුර ටික අහපව් ගත්තේ. ඉතින් මේ ටිකක් පැත්තකින් තියාගමු. හරි ඉතින් ඔයාලට පේනවා ඇති ටැංක එකේ මාළු ටික කොහොමද ඉන්නේ කියලා. ඉතින් ලොකුම එක්කෙනාට නම් පොඩක් වතුර මදි ගතියක් වගේ තියෙනවා. ඉතින් මේකට වතුර ටිකක් පුරවන්න ඕනේ තව. දැන් කොහොමත් පැත්තකුත් තියෙන හින්දා වැස්සෙනුත් ටිකක් පිරෙයි. ඒක තියෙනවා. ඉතින් මේ ටික තමා දාන්න. ඉතින් මේකේ ජෑන් කොහොමත් තියන්නේ ජෑන් ගුණාමි තුන් දෙනයි ටැංක් ඉන්නවායි. තව ටැංක් වින් කෙනෙක් ගෙනත් දාන්නත් ඕනේ. ඒ කට්ටිය විතරයි. ඊට පස්සේ මේක ඉන්න අනිත් ගුරාමි පොඩි ගුරාමි සෙට් එක නම් අයින් කරන්න ඕනේ. යාළව මේ බොහෝ දුර ටැංකියක් තිබ්බොත් වෙන ටැංක එකකට දානවා. එහෙම නැති වුණොත් වෙන මොකක් හරි ක්‍රමයක් විසඳුමක් බලන්න ඕනේ යාළට. යාළ ගොඩක් කල් ඉඳන් ඒ කියන්නේ මම මේ අනිත් මාළුත් ගේන්න කලින් ගොඩක් කල් ඉඳන් මං ගාව ඉඳපු කට්ටිය. ඉතින් මං ඒ ගුරාමි බ්‍රීඩ් කරා. බ්‍රීඩ් කරලා ඔය යාළගෙන් බ්‍රීඩ් කරපු ගොඩක් දීලා බ්‍රීඩින් බ්‍රීඩ් කරන ඒවා නවත්තලා ඉවරුණාට පස්සේ ඔක්කොම මාළු ටික දීලා දැන් ඔය පොඩ්ඩක් දෙන්නේ තුන් දෙනෙක් තියාගත්තා. යාළත් දෙන්නම් පොඩ්ඩක් සව් මේ සවුත් වෙලා වගේ. ඉතින් මේ කට්ටියව තමා දැනට ඉන්නේ මොන්ස්ටර් කැටගරි එකේ නම් ඉන්නේ තුන් දෙනයි දැනට. ඉතින් ඔයාලා මේ ටික දකින්න ඇති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට ගොඩක් හොඳට ක්වලිටි වීඩියෝස් ටික අරන් එන්නම්. අද හදිස්සියේ වීඩියෝ අරන් ආවේ හින්දා වැස්සකුත් වෙනවා. ඒ හින්දා ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම ඔයාලුකින් එකතුන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට මොන්ස්ටර් පිට සම්බන්ධව මේ වගේම මේ ටැංක් එකට ගෙන මාළු සම්බන්ධව අප්ඩේට් ඒ වගේම යාළගේ විස්තර ඉස්සරහට අරන් එන්න. තව තව අලුත් අලුත් දේවල් මාත් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේවල් අනිවාර්යයෙන්ම ඔයාලට අරන් එන්න විශේෂයෙන් මාළු හදන කට්ටියට. ඉතින් තවත් කියන්න ඕනේ මේ වෙනකොට ඩොක්ස්ලා අදන කට්ටියටත් ගොඩක් වීඩියෝස් දාලා තිනවා. ඉතින් ඒවත් බලන්න. මගේ ඩොක්ස්ලා දෙන්නගේ කූඩුවත් පොඩ්ඩක් කැල්ලා තියෙන්නේ. සවුත් උනා මේ ගහක් කපන්න ගිහිල්ලා කූඩුවත් කැන්නා. ඉතින් යාළත් తాවකාලිකව වෙන කූඩුවක දාලා ඉන්නේ. ඉතින් මේ ඉක්මන්ට යාළට කූඩුවක් හදලා දෙන්න ඕනේ. වැඩ නම් ගොඩක් තියෙනවා. වෙලාව තමා නැත්තේ. ඉතින් ඉස්සරහට ඉක්මන්ටම වීඩියෝස් සතියකට අනිවාර්යෙන් එකක් හරි ගේන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකේ ක්වොලිටි නම් පොඩක් මදි වෙන්න ඇති. හදිස්සියේ වීඩියෝ කරන් ආවා. ඉතින් ඒකට සෝරි ඒකට සමා වෙන්න කියලා කියනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්.